අයිබෝවන්. බදු අඩු කළද ඒ මගින් මෙරට වාහනවල වෙළඳපුළමිල අඩු නොවන බවට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමය සභාපති ඉන්දික සම්පත් මෙරිංචි මහතා සඳහන් කළේ වාහනවල බදු තීරණය කරන්නේ ඒකක බද්දක් මතවීම ඊට හේතුව බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික සම්පත් මෙරිංචි මහතා. මෙමර රැට්ටක සහ NBT බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් වාහනවලට අදාළ වෙන්නේ මොකද වාහනවල දැන් බදු අය කරන්නේ ඒකක බද්දක් මත. ඒ කියන්නේ කීඩුම් බදු තනි බද්දක් ලෙස තියෙන. ඒක නිසා වාහනවලට එකවර බදු ගැනීමක් කියන්නේ ඒක නිසා පසු විතුණු බද්දක් ලෙසත් වැටි NBT නෑ. ඒක නිසා මේක වාහනවලට අදාළකමක් වෙන්නේ මේ බද්ද අඩු වීම. ඒක නිසා වාහනවල බදු වෙනසක් නම් මිලවල ගණන් වල වෙනසක් මේ අඩු කිරීම තුළ සිද්ධ වෙන්නේ නෑ. මේ අතර උපයන විට ගෙවීම් බදු හේවත් pay tax සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසු ආදායම් බදු අයකරන ආකාරය පිළිබඳව තොරතුරු හා සංවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන සහ තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිලි කිරීමක් කළා. ඒ අනුව අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ මේ ආකාරයෙන්. ඉතාම කඩිනමින් ගැසට් නිවේදන හා අනපනත් සංශෝධනය කිරීම ආරම්භ වෙනවා. ඒ නිසා වහම ප්‍රතිලාභ ලැබෙන පරිදි බොහෝ බදු වර්ග ඉවත් කරන්නට තීරණය කළා තිබෙනවා. ගෘහස්ථ නිෂ්පාදන සඳහා අයකරන භාණ්ඩ හා සේවා මත අයකරන ජාතිය ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතන වලින් අයකරන හර බද්ද, කොටස් වෙළඳපොළ මත අයකරන ප්‍රාග්ධන ලාභ බද්ද, උපයන විට අයකරන ආදායම් බදු, උපේන විට ගෙවීම සඳහා වෙන ආදායම් බදු, ඊළඟට පොලී මත අයකරන විවිධ වර්ගයේ රැඳවුම් බදු, ණය සේවා බදු කියන බදු වර්ග සියල්ල වහම ක්‍රියාත්මක වෙන පරිදි අහෝසි කරන්නට තීරණය කරලා තිබෙනවා. මම නැවත සඳහන් කළොත් ගෘහස්ථ භාණ්ඩ හා සේවා මත අයකරන ජාතිය ගොඩනැගීමේ බදු, ආර්ථික සේවා ගාස්තු, බැංකු මූල්‍ය ආයතන විසායකන හරබදු, කොටස් වෙළඳ පොලේ ප්‍රාග්ධන ලාභ බදු, උපයන විට ගෙවීම සඳහා වෙන ආදායම් බදු, පොලී සඳහා වෙන රැඳවුම් බදු, ණය සේවා බදු කියන බදු වර්ග සියල්ල අහෝසි කරන්නට තීරණය කළා තිබෙනවා. ප්‍රධාන වශයෙන් රට තුළ සියලු දෙනා ගොදුරු වෙන වක්‍ර බද්ද තමයි වැට් බදු. වැට් ආරෝවක් ඇති වුණා මේ බදු අපි විපක්ෂයේ සිටියේදී දිගින් දිගටම මේ ජනතාවට දරාගත නොහැකි ලෙස වැට් බදු පැනවීම සම්බන්ධයෙන් ජනතාව සමග එකතු වෙලා විවිධ විරෝධතා පැවතුණා. ඒ නිසා මැතිවරණයට කලින් බොහොම පැහැදිලි ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කළා වැට් බද්ද 108ට අඩු කරනවා කියලා. ඒ අනුව සියලුම භාණ්ඩ සේවාවන්ට මේ වන විට අය කරමින් තියෙන 115ක වැට් බද්දක් 102ක ජාතිය ගොඩනැගීමේ බද්දත් දෙකම එකතු වෙච්චාම 117ක් වෙන බද්ද සම්පූර්ණයෙන් ගලපලා 108 දක්වා වහා ක්‍රියාත්මක වෙන පරිදි වැට් බද්ද පහත එරනවා 2019.12 පළවෙනි දේ ඉඳන්. දෙසැම්බර් මාසේ පළවෙනි දේ ඉඳන් පළවෙනිදා සිට වැට් බද්ද 115ක් සහ ජාතිය ගොඩනැගීමේ බද්ද 102ක්. එතකොට දෙකේ එකතුව 17ක් පැවති මේ බදු වර්ග දෙකම එකතු කරලා වැට් බද්ද 108ක් දක්වා අඩු කරනවා. එතකොට 17 තමයි 8කට අඩු වෙන්නේ. දෙවනුව වැට් අය කිරීමේදී පිරවැටුම අගයානුකූල බද්ද අය කරන විට පිරවැටුම මිලියන 1ට තිබුණේ. දස ලක්ෂයක් ටර්නෝ එකක් පිරවැටුමක් තියෙන ආයතන වලින් තමයි වැට් බද්ද අය කළේ. එය පළවෙනි දාසෙට මිලියන 25කට වැඩි නම් පමණයි වැට් බද්දට යටත් වෙන්නේ. ඒ නිසා ඉතා විශාල සුළු මධ්‍ය පරිමාණ සහ ඇතැම් විට සමහර මහා පරිමාණ ව්‍යාපාරත් වර්ෂයකට මිලියන 300ක පිරවැටුමක් නැත්තම් වැට් බදු ගෙවන්නට යටත් වෙන්නේ නැහැ. ඒ බද්දට යටත් සීමාව ඔසවලා තියෙනවා. බද්දට යටත් වෙන සීමාව තිබුණේ මිලියන 1යි. ඒ මිලියන 25යි මාසකට වර්ෂයකට නම් 300යි.
මසකට මාසයකට පිරවැටුම මිලියන එකට වැඩි නම් දැන් තියෙන නීති අනුව වැට් බද්දට යට. දෙසැම්බර් පළවෙනි දසිට මාසික පිරවැටුම මිලියන 25ට වැඩි නම් පමණයි බදු බැඳියාව ඇති වෙන්නේ. ඉඳිකිරීමේ කර්මාන්තය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ඒ කර්මාන්තය හා සම්බන්ධිත විශාල පිරිසකගේ ජීවනෝපාය පිළිබඳ දැවැන්ත අර්බුදයක් මතුවෙලා තියෙනවා. ඒ නිසා ඒ කර්මාන්තයට අලුත් උත්තේජකයක් ලබා දීම සඳහා ඉඳිකිරීමේ ක්ෂේත්‍රය සඳහා අය කරන ආදායම් බද්ද 128 සිට 114 දක්වා පහත ඉලන්ට තීන්දුව කළා තියෙනවා. මේ වගේ වීඩියෝස් දිනපතාම නරඹන්නට සිංහල ඔන්ලයින් අපේ YouTube channel subscribe කරන්නත් අමතක කරන්න එපා. පහතින් තියෙන bell icon එක click කළොත් අපි වීඩියෝස් දාපු ගමන් බලන්නටත් ඔයාලට පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහිල්ලා එන්නම්.